ජාතිවාදය කොයිතරම් දුරට වැපිරීම සහ ඒ සඳහා මාධ්‍ය දායකත්වය ගත් බැලුවොත් ඉතිහාසයේ හැමදාමත්ම මේ මුස්ලිම් සිංහල අර්බුදයක් නිර්මාණය කරේ මාධ්‍ය මැදිහත් වෙලා. මාධ්‍ය තමයි ඒ වලට අවශ්‍ය කරන පෝර දැම්මේ. හැබැයි මේ අයගේ ඉලක්කය අරමුණ තියෙන්නේ වෙනත් පැත්තක. මේ දේශපාලන අරමුණ වෙනුවෙන් තමයි මේ අය දැන් වසර ගණනාවක් තිස්සේ කටයුතු කරන්නේ. ජීවිතේට දේශපාලන වේදිකාවක තියා සාමාන්‍ය ජීවිතේටවත් මිනිහෙක් මරන්න කියලා කතා නොකරන ඒ ෆෞසි මහත්තයා. එතුමා ඉතාමත්ම කැත විදියට පහත් විදියට දේශපාලනික වශයෙන් විනාශ කරලා ජාතිවාදයේ වැපිරීමේ ප්‍රකාශයක් විදියට පාවිච්චි කරනවා. මං හිතන්නේ හිරුනාලිකාව ඒ කරපු කාර්යය තාමත්ම සදාචාර විරෝධී සහ නීති විරෝධී වැඩ කටයුත්තක්. ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ගැනීමක් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනයි. මැතිවරණ කොමසමේ සභාපතිතුමාගෙන් අපි ඉල්ලනවා මේ සම්බන්ධයෙන් සාධාරණේ බලන්න. මේ රටේ සංඛ්‍යාත, මේ මිනිස්සුන්ගේ සංඛ්‍යාත, මේවා මුදලාලිලට ඕන විදියට ඇඩ්වර්ටයිසිං ෆර්ම් විදියට වැඩ කරන්න කිසිම අයිතියක් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මාධ්‍යයක් තියෙන්න ඕන කියලා හිතන උදවිය ඉන්නවනම් මං හිතන්නේ මේ රාජපක්ෂ රෙජීමේ නැවත බලයට ගේන්න කාටවත් උමනාවක් තියෙයි කියලා. හැබැයි මාධ්‍ය විදියට, මාධ්‍ය වේදිකාවක් විදියට මම ලැජ්ජ වෙනවා. මාධ්‍යයේ වෘත්තීය වගකීම, වෘත්තීය ගරුත්වය හැලුවට පත් කරගෙන මේ සිද්ධ කරන ක්‍රියාදාමයේ පිළිබඳ